අද උදේ අපි සාමාන්‍යයෙන් මේ වගේ ක්‍රියාන්විත වෙනකොට අපි සන්සෙට් එක රෑ වෙන්න කලින් අපි අප්ඩේට් එකක් ගන්නවා. මොකද රෑට විශේෂයෙන්ම මේවා දැකීමේ අපහසුතාවයක් ඇති වෙන නිසා ඒ වගේම උදේ 6 වෙනකොට අපි නැවතවතාවක් අප්ඩේට් එකක් ගන්නවා. එතකොට අද උදේ මේ ඉන්දියා වෙරළා ආරක්ෂක හමුදාවේ කපිතාන්වරයා නවදිල්ලියේ ඔහුගේ ප්‍රධාන මූලස්ථානට රපෝර්තු කරා. එයා දැකපු දේවල් එතකොට යා හිටියේ නෞකාවේ පෝට් ක්වාටර් එකෙන් ඒ කියන්නේ නෞකාවේ මේ ගිනි ගන්න නෞකාවේ වම් පැත්තේ පිටිපස්ස ප්‍රදේශයට වෙන්න ඒ පැත්තේ තමයි ඔහුගේ ක්‍රියාකලාපය සිද්ධ වුනේ ඔහු මේ ෆයර් ෆයිටින් එක කර කර තිබ්බේ නෞකාවට ඉතාමත් මාසන්නේ ඔහු නිරීක්ෂණය කරා ඒ බඳේ වම් පැත්තේ පිටිපස්සට වෙන්න තියෙන බඳේ ඒ තියෙන තහඩු වල ඇඹරීමක් එවයි ක්‍රැක් එකක් එතකොට මේක රපෝර්තු වුණා මේක අපිටත් ඒක ඒගොල්ලෝ රපෝර්තු කරා මෙන්න මේ වගේ දෙයක් පේන්න තියෙනවා කියලා මේක වෙන්නේ අධික උෂ්ණත්වය නිසා intense heat තොර මේ නෞකාවේ ගිනිගත්තේ එන්ජින් කාමරේ ඒක තියෙන නෞකාවේ පිටිපස්සට වෙන්න එතකොට නෞකාවේ මේ වම් පැත්තට වෙන්න තමයි ඒකේ ඩයග්‍රෑම් ඒකේ ෆ්ලෝ ඩයග්‍රෑම් ඊට පස්සේ එන්ජින් රූම් ඩයග්‍රෑම් බලපුවාම මේ නෞකාවේ ඒ වැඩිපුර එන්ජින් එන්ජින් සඳහා භාවිතා කරන ජෙනරේටර් සඳහා භාවිතා කරන රිඩියුස් ඒ පාවිච්චි කරන ඩෙල් ටැංකි තියෙන්නේ වම් පැත්තට වෙන්න එතකොට අපි අනුමාන කරනවා ඒවා මේ අධික උෂ්ණත්වය නිසා ගිනි අරගත්ත ඒ නිසා තමයි මේ වම් පැත්තේ අපි විශේෂයෙන්ම දකින්නේ පොකුරු වෙච්ච ගිනි ගැනීම. එතකොට මේ ඉන්ටෙන්ස් හීට් එක නිසා ඕනම වෙල්ඩින් කරපු තහඩුවක් ඒවා එකක් ඒක ඇඹරෙන්න පුළුවන් ඒවා කැපෙන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ නැහැ නෞකාවේ මේ ඉරිතලාගෙන යනවා නෞකාව මෙහෙම කැඩීගෙන යනවා කියලා. එහෙම කිසිම අනතුරක් නැහැ. මේ ඇවිල්ලා තමුන් දකින්න දේ රිපෝට් කරනවා. ඒ රිපෝට් කරන දේ මාධ්‍යවේදීන් හැටියට විවිධ පුද්ගලෝ එකක ආකාරයට ඒව ගැන උපකල්පන ඇති කර ගන්නවා. නමුත් ඒ තොරතුරු අපිටත් එනවා. ඒ ඔස්සේ අපි තක්සේරු කරනවා මොන වගේද පසුබිම මොනවද අපේ විශ්ලේෂණය ඒ වගේ අපි ඒ තොරතුරු පාවිතා කරන්නේ ඒ සඳහා. එතකොට මෙතන තියෙන්නේ ඒ යස් දැස ක්‍රැක්. ඒකෙන් අදහස් කරන්නේ මේ නෞකාව දෙකට කැඩෙනවා කියන එක. මේ නෞකාවේ වතුර මට්ටමේ යට ඉඳලා තියෙනවා අඩි 60ක් මීටර් 20ක්. එතකොට මේ නෞකාවේ ශක්තිය රැඳිලා තියෙන එතන. එතකොට මේ මීටර් 20කයේ ගැඹුර වටපිටාව සිසිල් වෙච්ච මුහුදු වතුරෙන් බොහොම සුරක්ෂිත වෙලා තියෙන තැනක්. ඒක නිසා මේ නෞකාව දෙකඩ වීමේ හෝ නෞකාව කෑලි කෑලිට කැඩීමේ කිසිම අනතුරක් නැහැ. Breaking.lk